ඉතින් අද මම වර්තේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සයිබර් අපරාධ රැල්ල පිළිබඳව. ඉතින් මේ COVID-19 වෛරස් එකත් එක්ක ගොඩක් හැකර්ස් ලැහැව නැත්නම් සයිබර් අපරාධ කරන කට්ටිය වැඩි වුණා. ඉතින් මෙන්න මේ හේතුව නිසා ඔයගොල්ලෝගේ webcam එක මෙන්න මේගොල්ලෝ හොරෙන් ස්පයි කරලා ඔයගොල්ලෝගේ දෛනික ජීවිතයේ තියෙන දේවල් වීඩියෝ කරලා වෙන සයිට් වල පබ්ලිෂ් කරන හේතුව තමයි මම අද ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින් ද ඔයාගේ ලැප්ටොප් එකේ එහෙම නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එකට ඇටච් කරලා තියෙන මෙන්න මේ webcam ස්පයි කරන්න බැරි වෙන විදියට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි කතා කරමු මේ දේවල් කොහොමද වෙන්නේ මොන වගේ විදියටද වෙන්නේ සියලුම දේවල් ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම අපි කතා කරමු මෙන්න මේ malware පිළිබඳව. ඉතින් මේ malware පිළිබඳව අපි කතා කරවොත් අපිට ගොඩාක් දුරටම ළඟටම වෙලා ගන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ open source දෙන අපිට විවිධ website වලින් දෙන softwares පිළිබඳව. ඉතින් අපි laptop වලට එහෙම නැත්නම් desktop වලට මෙන්න මේ softwares අරගෙන ඩවුන්ලෝඩ් කරලා අපි මේ වලට ඉන්ස්ටෝල් කිරීම මගින් මෙන්න මේ crack files අපිට ලබා දෙනවා මේ license කරන්නයි කියලා. ඉතින් මේ license කරන්න දෙන crack files ඇතුලේ විවිධ softwares run කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මේ ක්‍රම පිළිබඳව අපි ඔබ ඕනම කෙනෙක් දන්නා ඉතින් අපිට අවශ්‍ය දේ ඉටු කරගන්න පුළුවන් නම් අපි ඒ දේ ගැන සාමාන්‍යයෙන් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් නමුත් කොහොම වුණත් මෙන්න මේ crack files හින්දා අපේ ලැප්ටොප් එකක් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක ඔයාගේ webcam එක ස්පයි කරලා ඔයාගේ දෛනික ජීවිතයේ සිදුවන සියලුම දේවල් ඒගොල්ලෝ වීඩියෝ කරලා ඔයාව යොදවලා ඒගොල්ලන්ට සල්ලි හම්බ කිරීමේ හැකියාව අද වෙනකොට තියෙනවා. ඉතින් මම දෙවෙනියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට ඔයා දන්නේ නැතුව එන මෙන්න මේ link එහෙම නැත්නම් විවිධ message පිළිබඳව. ඉතින් මෙන්න මේ විවිධ message සහ link මාර්ගෙන් ඔයාගේ ගොඩක් දේවල් අන්සන්තක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ගොඩක් අය මාත් එක්ක කතා කරලා තියෙනවා මගේ යාළුවෝ හැම social media වලින් මට කියලා තියෙනවා මෙන්න මේ එයාගේ WhatsApp එක එහෙම නැත්නම් Facebook account එක Gmail account එක විවිධ දේවල් මෙන්න මේ hack කරලා දෙනවා කියලා. ඉතින් මේ hack කරන්න ගොඩක්ම සමීපතම විදිය තමයි මෙන්න මේ phishing ක්‍රමය. ඉතින් මේ phishing ක්‍රමය කරන්නේ සාමාන්‍යයෙන් එක්කෙනෙක්ව රවට්ටලා. ඉතින් මෙන්න මේ රැවටීම එක්ක ඔයාගේ account එක hack වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් හිතන්න ඔයාගේ WhatsApp number එක එහෙම නැත්නම් ඔයාගේ Facebook account එක වෙන කෙනෙක් ගත්තොත් ඔයාට වෙන දේ හිතාගෙන මොකද ඔයාගේ messages ඔයාගේ සියලුම දේවල් privacy එක වෙන කෙනෙක්ට යනවා. ඉතින් ඒකින්ද ඔයා පොඩ්ඩක්ම මෙන්න මේ link පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් link එකකට ඔයා යන්න කලින් ඔයා දෙපාරක් හිතන්න අමතක කරන්නත් එපා. සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලය ගත්තොත් අන්තර්ජාලයේ කොටස් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා අපි සැරිසරන අන්තර්ජාලය 94%ක්ම තියෙන්නේ යට. ඒ කියන්නේ deep web එහෙම නැත්නම් dark web කියලා කියන්න පුළුවන්. ඉතින් 6% වගේ තමයි ඔයාට access කරන් දෙන්නේ. ඉතින් ඉතුරු සියල්ලම dark web එහෙම නැත්නම් deep web වලට අයිති වෙනවා. ඉතින් මේ deep web හරහා සහ dark web හරහා තමයි ඔයාගේ videos එහා මෙහා ගනුදෙනු වෙන්නේ. ඉතින් ඒකින්ද ඔයා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඔයාගේ මේ webcam එක ආරක්ෂා කරගන්න. ඉතින් මෙන්න මේ webcam එක ආරක්ෂා කරගන්න දැන් ලෝකයේ ගොඩක් components ඇවිල්ලා තියෙනවා. පොඩි ස්ටික් එකකින් ඔයාගේ webcam එක plug ස්ටික් කරගන්න පුළුවන්. ඉතින් ඒ ස්ටික් කරගැනීම මගින් ඔයාගේ ඔයා දන්නේ නැතුව ඔයාගේ hack වෙලා තියෙනවා නම් ඒක වීඩියෝ කරගන්න බැරි වෙනවා. ඉතින් වෙළඳපොලේ ගන්නත් පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ webcam එක වහලා තියන්න ආවරණ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගන්න පුළුවන් අඩු මිලකට. ඉතින් මේ තොරතුරු ගොඩක් වටිනවායි කියලා හිතනවා නම් අමතක කරන්නත් එපා. Facebook එකේ එහෙම නැත්නම් social media වල share කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අදට සමගාමීව මගේ YouTube channel එකේ ඔයාලා හැමෝටම සුවදායි සතියක්.